राइट बहुत मदाई चारों को मटे उत्तर आके वाला तीनों वां को बाले मु हरे मदाई चारों का हरे तो हरे राइट देवनी क्या अंदर गंदे विहान व्हाट्सएप ग्रुप के ना राइट हरि व्हाट्सएप ग्रुप के नैतिक आटिये अंदर में मितंत मागे नाम बे का टाइप करना राइट माटे ये कटे व्हाट्सएप मैसेज का केवान मांगे तो कोई लिंक के केवान मां टक डाला राइट वही तीन मागे व्हाट्सएप नाम बे का मावे नॉर्मल कंटैक्ट कराने पुलवामे ने तो नाम लेके मतामाई, राइट? मत मैसेज जाके अन मांगे तो टक्कर लिंक के अन व्हाट्सएप पे ओ चारों को बहुमत आए देवनी का थारी पुते Very good. Come on. राइट विहान पलवेनी उत्तर ओ विहान एक हरियटम हरि बहुम हाई चानुक राइट ओके राइट ओके राइट ओके अरे व्हाट्सएप पर तीन नाम विनाश नाम नाम तक वंद राइट खविष्क को बलमु खविष्क मैंने मेतन पड़ी गैटल तीन पुते नैन गेट पावीची करो ए डॉट बी की दिन्नट मुडिंग बाय काकेनवा एक निशा नैन गेट पावीची करा बै राइट मेतन मूलिक द्वारा पावीची कर लांदीन मटे संधान करा बैरी उना राइट अंदीन को मूलिक द्वारा पावीची कर लांदीन नैन टेक दमो मम वेन अवलत ना खविष्क नैन टेक अक्ति गैटल मुका मेक मौलिक द्वारा पावीच कला प्रश्न संधान कर प्रकाश तार्किक पारिपत तार्किक द्वारा ने वे निर्माण वरहान मौलिक द्वारा भावित हरे मम फलवेनी गान कथा बहकरण हदाने तव काट हरी वेलाव ओवनिद मे कैंदगने यान्न
නැත්තම් මම කතා කරන්නද? තාම අඳින කෙනෙක් ඉන්නවද පළවෙනි ගාන? හරි. එහෙනම් මම පළවෙනි ගාන අඳින විදිය කතා කරනවා. Right? පළවෙනි ගානේ තියෙන්නේ A bar dot B plus B dot C bar. දැන් මේ ප්‍රකාශයේ වරහන් නැහැ. Right? වරහන් නැති නිසා ඊළඟට අපි මූලිකත්වය දෙන්න ඕනේ not කියන තැනට. ඒතර not කියන තැනට මූලිකත්වය දෙන්න ගියාම ඔයගලන්ට පේනවා ඇති not තියෙන තැන් දෙකක් තියෙනවා. එක්කෙනෙක් මෙතන, තව එක්කෙනෙක් මෙතන. එතකොට මේ පද දෙකම ඉන්නේ එකම මට්ටමේ. Right? එකම මට්ටමේ ඉන්න පදවල කැමැති not එකක් නැත්නම් කැමැති පදයක් ඔයාලට මුලින් අවධානය දෙන්න පුළුවන්. නැත්නම් අවධානය අරගන්න පුළුවන්. Right? චාරක තුන්වෙනි එකේ වල තියෙනවා කෝ බලමු හා very good very good හරි පුතේ හරියටම හරි ඒක බොහොම හොඳයි right එතකොට කැමැති not gate එකකට මූලිකත්වයේ දෙන්න එතකොට මේ ප්‍රකාශය ඇතුලේ විචල්්‍ය තුනක් තියෙනවා a b හා c ඒක නිසා මම කරන්නේ මුලින්ම මගේ input line තුන ඇඳ ගන්නවා a b c කියලා right ඊළඟට මම හදා ගන්නවා A bar මම ගේ සතියෙත් මතක් කරන්නේ නැති අපි සාමාන්‍ය විදිහට ලයින් එක පටන් ගත්තොත් මේ විදිහට තනින් තනින් අපිට jump කර කර යන්න වෙනවා ලයින් cross කරන්න බෑ හැබැයි අපි ලයින් එකක් පටන් ගන්න තැන මෙහෙම dot එක තියලා පටන් ගත්තොත් cross jump කරන්න ඕනේ නැහැ කෙලින්ම cross කරලා අඳින්න පුළුවන් ඔය ආකාර දෙකම ඕගලන්ට අඳින්න පුළුවන් right හරි මම මේ සර්කිට් එක ජම්ප් කර කර අඳින්නම් ඊළඟ එක නෝමල් විදිහට ඇඳලා පෙන්නන්නේ ඩොට් එක තියලා ඇඳලා පෙන්නන්නම් මුලින්ම මම A bar නිර්මාණය කරගන්නවා කොහොමද A bar නිර්මාණය කරගන්නේ A වලින් ලයින් එකක් අරගෙන ඒක ඉස්සරහට not gate එකක් හයි කරගන්න ඕනේ එතකොට මගේ නිර්මාණය වෙනවා A bar කියන කෙනා ඊළඟට මම යාව B එක්ක AND ඔපරේෂන් එක කරන්න ඕනේ ඒක නිසා මම B ගෙන් ලයින් එකක් අරගෙන ඇවිල්ලා යාව යවනවා AND gate එකක් ඇතුලේ right to output වෙනවා a bar dot b කියන කෙනා right එතකොට ඔන්න මගේ bar එක හරි ඊට පස්සේ ඒකට අදාළව තියෙන dot එක හරි right ඊළඟට මට පුළුවන් දෙවෙනි පදය ගැන හිතන්න දෙවෙනි පදේ c bar එකක් හදා ගන්න තියෙනවා ඔන්න මම c bar එක හදා ගන්නවා c ගෙන් ලයින් එකක් අර ගන්නවා c bar හැදෙනවා ඊළඟට මට B ඕන වෙන්නේ ඒ නිසා මම B ගෙන් ලයින් එකක් ගන්නවා A දෙන්නවත් මම යවන්න ඕනේ AND gate එකක් හරහා හේතුව B dot C bar කියලා කෙනෙක් තමයි හදලා තියෙන්නේ දැන් මට මතකයි එක පුතෙක් මට උත්තරේ වල තිබුණා NAND gate එකක් පාවිච්චි කරලා නේද අපි A ටයි B ටයි NAND gate එකක් ඇතුලෙන් යවුවොත් මොකද වෙන්නේ අපිට හැදෙන්නේ A dot B වල total bar එකක් right මෙතන මේ හැදෙන මෙයයි මෙතන ඉන්න කෙනයි සම්පූර්ණ වෙනස් right අපේ උත්තරයට අදාළව මෙන්න මෙතන ඉන්නේ a ට විතරක් අයත් වෙන පුංචි බා එකක් dot b මෙතන ඉන්නේ a dot b ගුණ වෙලා මුළු ප්‍රකාශයටම බා එකක් ඇප්ලයි වෙලා තියෙන ඒක නිසා ඒ අවස්ථා දෙක වෙනස් right ඒ නිසා ඒක හරියට ඔළුවට දාගන්න right පටල ගන්න එපා පළවෙනි අවස්ථාවේ වැරදෙනේ ගැටලුවක් නැහැ right වැරදෙන්නේ කොතනද මොකද්ද මම වැරදිලා තේරුම් ගන්න තිබ්බේ කියන එක හරියට තේරුම් ගන්න එච්චරයි වෙන්න ඕනේ හරි දැන් මගේ a bar dot b කියන පදයට හැදිලා තියෙනවා b dot c bar කියන පදයට හැදිලා තියෙනවා දැන් එහෙනම් මට පුළුවන් මේ කියන o එකට අවධානය දෙන්න එතකොට plus operation එක කරන්න මට යවන්න තියෙන්නේ o gate එකක් ඇතුලෙන් ඒක නිසා මම කරන්නේ මොකද්ද මෙයාව o gate එකෙන් එතකොට දාන. එතකොට ඔයාට එනවා අවසාන උත්තරේ a bar dot b එකතු කිරීම b dot c bar කියලා. right හරි අඩුපාඩු වෙච්ච අය ඉන්නවා නම් හදාගන්න මේ අඳින එක සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් මට කියන්න. right හරි තරුක උත්තරේ වල තියෙනවා හරි පුතේ අපි දැන් කතා කරපු එක විදිහටම ඇඳලා තියෙනවා බොහොම හොඳයි. right
හරි. දෙවෙනි එක අඳින්න බලන්න. දෙවෙනි එකට මම තව විනාඩි 2 3ක් දෙන්නම්. 9:24යි. අපි ඒක විනාඩි 4කින් කතා කරමු. 9:28ට මම දෙවෙනි ගාන අඳින්න පටන් ගන්නවා. රයිට්. එතකම ඔයගොල්ලෝ අඳින දේවල් ටික මට එවන්න දැන්. එක්කෙනෙක් 3ම ඇඳලා ඉවර කළා මට එවුවා. රයිට්. හරි. බොහොම හොඳයි. තව උත්තරයක් ඇවිල්ලා තියෙනවා. දෙවෙනි ගානයි 3වෙනි ගානයි නම කොහොමද තියෙන්නේ? කොබරන්ඩ මම මේ නම වරද්දපු එකනගෙන නේද? ඔව් චානුක නේද? චානුක රයිට් චානුක ඔව් ඔව් දෙවෙනි සර්කිට් එක හරි චානුක බොහොම හොඳයි. තුන්වෙනි සර්කිට් එක කොබලන්ඩ ආහා ආහා රයිට් ඕකේ අනේ එතන චානුක පොඩි අතපසු වීමක් තියෙනවා. Right. අපි චනුක මුලින් වරහන් වලට මුල් තැන දෙන්න ඕනනේ. වරහන් වලට මුල් තැන දුන්නයින් පස්සේ A plus C ව හැදෙනවා. එළියට ආවයින් පස්සේ වාට ඩොට් එකකුයි ප්ලස් එකකුයි තියෙනවා. ඒතර මුලින් අවධානය දෙන්න ඕනේ ඩොට් එකට. එතකොට පුතේ B dot A plus C කියන එකයි ඔය හදන්න ඕනේ. Right. ඊට පස්සේ තමයි A dot B වෙනම හදලා ඇට් එක එකතු කරන්නේ. Right. හරි. එතකොට මේ චනුක නෙමෙයිද? විහාන් කියලා මට WhatsApp message එකේ තියෙන්නේ. Right. දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ මට එකට එවලා තියෙන්නේ. එතකොට එතන හැදෙන්න ඕනේ වැරද්ද පුතේ පොඩ්ඩක් බලන්න. මොකද මේකේ මුලින් හැදෙන්න ඕනේ මෙයා. ඊට පස්සේ මේ කොටස හැදෙන්න ඕනේ. ඊට පස්සේ මෙයා වෙනම හදලා ඒ දෙන්න එකට එකතු කරන්න ඕනේ. Right. Tavindu. Kobalamu Tavindu Uttare. Ah, hondai. Bohom hondai. Tavindu Devinikat Uttare Hari. Hari to Hari. Bohom hondai. හරි අපි දෙවෙනි ගාන සාකච්ඡා කරමු. රයිට් දෙවෙනි එකේ තියෙනවා A plus B bar dot B plus C bar. රයිට් හරි එතකොට මේක අඳිනකොට පැහැදිලිවම මේකේ වරහන් දෙකක් තියෙනවා. එතකොට අපි දන්නවා වරහන් වලට තමයි මූලිකත්වය දෙන්න ඕනේ. ආයෙත් සැරයක් මේ වරහන් දෙක තියෙන එකම ලෙවල් එකේ. වරහණක් ඇතුලේ වරහණක් තිබ්බොත් තමයි අපි කියන්නේ ලෙවල්ස් වෙනස් වෙනවා කියලා. ඒතර මේ දෙන්න ඉන්නේ එකම ලෙවල් එකේ. ඒක නිසා කැමැති වරහණකට මූලිකත්වය දෙන්න පුළුවන්. එතකොට මේ වරහන් දෙකෙන් කැමැති වරහණක් ඔයාලට අඳින්න පුළුවන්. මම මේ වෙලාවේදී දෙවෙනි වරහණට මූලිකත්වය දෙනවා. B + C bar කියන එකට. ඒක ගැටලුවක් නෑ. ඔයාලට ඕන නම් A + B bar වලට මූලිකත්වය දෙන්න පුළුවන්. මම එතකොට ABC කියන ලයින්ස් තුන ගන්නවා. රයිට්. ඒ ලයින්ස් තුන අරගෙන B + C bar. රයිට්. B + C bar කියන
එකනාව මුලින් නිර්මාණය කර ගන්න. එතකොට ඒ වරහන මම මුලින් සැලකුවා. ඒකේ B+ C බා. C බා කියනකොට මුලින්ම C බාව තමයි අපි නිර්මාණය කර ගන්න ඕනේ. එහෙනම් බොහොම සරලව not gate එකක් අරගත්තා. එළියට දැම්. රයිට්. එතකොට මෙතනින් එළියට C බාව අරගන්න පුළුවන්. ඊළඟට B ගෙන් line එකක් ගන්නවා. මම මෙතන මේ අර dot එක තියලා අඳින ක්‍රමය පාවිච්චි කරනවා. එතකොට B ගාවත් මම dot එක තියපම මට jump කරන්න ඕනේ නැහැ. කෙලින්ම අරගන්න පුළුවන්. right ඒ අරගෙන B+ C බා කියන කෙනාව මම නිර්මාණය කරගන්නවා. කොහොමද මේ කුලංගව O gate එකකින් යවලා. මොකද O gate එකට තමයි එකතු කිරීමේ හැකියාව තියෙන්නේ. right එතකොට මෙතනින් එළියට එනවා මේ line එකෙන් B ආවා. B+ C බා කියන කෙනා එකතු විදිහට එනවා. ඊට පස්සේ ඒ වරහන ඉවරයි. ඊළඟ වරහනට මම මූලිකත්වයේ දෙන්න ඕනේ. ඊළඟ වරහනේ තියෙන්නේ A+ B බා. එහෙනම් මුලින්ම මම බා එක හදා ගන්න ඕනේ, B එක හදා ගන්න ඕනේ. මට පුළුවන් මෙතනින් අවශ්‍ය නම් ඔතනින් ලයින් එක ගන්න පුළුවන්. නැත්නම් මට ඕන නම් මෙතනින් ලයින් එක ගන්නත් පුළුවන්. right කැමැති විදිහ මම මෙතනින් B එක අරගෙන not gate එකක් ඉස්සරහට high කරලා B බාව හදා ගන්න. ඊළඟට මම A ගෙන් ලයින් එකක් ගන්නවා. අරගෙන A දෙන්නත් මම යවනවා O gate එකක් හරහා එළියට එනවා A plus B bar විදිහට output වෙනවා. right ඔන්න මගේ වරහන් දෙක හරි. දැන් මට පුළුවන් මේ දෙන්නව AND gate එකක් හරහා යවුවම මට අවශ්‍ය වෙලා තියෙන අවසාන උත්තරයට එන්න. right එතකොට මට එනවා A plus B bar dot B plus C bar කියන උත්තරය. right බලන්න අඩුපාඩු තියෙන අය හදාගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ළමයි. right ඒ අතරතුරේ මට උත්තරයක් එවලා තියෙනවා. කොහොමද තරුක නේද? ඔව් තරුක. yes ඔව් දෙවෙනි එක හරියටම හරි. අපි අඳපු විදිහමයි. බොහොම හොඳයි. හරි තුන්වෙනි එක try කරන්න. තුන්වෙනි එකට මම තව විනාඩි 4ක් දෙන්නම්. මේකේ දේවල් ටිකක් වැඩිපුර කරන්න තියෙන නිසා 9:32 වෙලාව 9:36ට. right තුන්වෙනි ගාන ලියා ගන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නව නම් ඔන්න තුන්වෙනි ගාන පේන විදිහට මම screen එක හැදුවා. right විනාඩි 4ක් දෙන්නම් බලන්න. කොහොමද කරන්නේ කියලා. right තවින්දු මට එවලා තියෙනවා තුන්වෙනි ගානක් කො බලමු. හරි හොඳයි. තවින්දු පොඩ්ඩක් පටලගෙන තියෙනවා. තවින්දු A + C කියන එක හැදුවා. හරි වරහන හරි. දැන් වරහනෙන් එළියට ආවම ඔපරේටර්ස් තුනක් තියෙනවනේ පුතේ. ඩොට් එක තියෙනවා, ප්ලස් එක තියෙනවා, ආයෙත් ඩොට් එකක් තියෙනවා. right එතකොට ඔයාට ලේසිම වැඩේ තමයි වරහනත් එක්ක තියෙන ඩොට් එක විසඳගන්න. right ඒ කියන්නේ ඔයා A.B වෙනම හැදුවට ගැටලුවක් නැහැ. හැබැයි A + C කියන එකනා එක තමයි අර තනියෙන් ඉන්න B එක, එයා ළඟම ඉන්න B එක ක්‍රියා කරලා තියෙන්නේ. එතකොට B.A + C කියන එක හදාගන්න ඕනේ. ඊට පස්සේ B.A + C කියන සම්පූර්ණ එකයි A.B කියන කොටසයි තමයි එකතු වීම සිද්ධ වෙන්නේ. right තවදු බලන්න පොඩි වෙනස්කමක් කරන්න තියෙනවා සර්කිට් එකේ. බලන්න තවින්දු තේරෙනවද කියලා.
right kavishka ge uttare yawa balamu anna hari kavishka very good bohoma hondai harita hari puthe tavindu ko balamu anna hari tavindu hariyata hari dai very good हरे तुम मिनी कर वेला बोने दो राइट हरे तब उत्तर एक्का हो या तर तुरे आप ही बालों हम अपने आप ही बालों बैठे हरे तो किया था कबलंद इतना पड़ी आडू पाडू आती है ना बोलते राइट तारों का अंदर अंदी नंबर लाने को तो दोबारा देने के लिए राइट हरि अनुमान तुम मिलिए कहाँ दिनों तुम मिलिए प्रश्न यहाँ पिटती है ने ए डॉट बी एक तो किरी में बी डॉट ए प्लस सी right hari etoda api meka andina kota den ape ara niti tika mataka tiya gatta nan hari echcharai kerenno one moolikathwaya kaata denne mulinma denne waraha ehenam a plus c kiyana kena etluwak nathuwa api hada gatha iyutui etara metena tiyenne warga 3 a b c kiyala input lines 3 api anda ganna one anda gattain passe මූලිකත්වය දෙන්න ඕනේ මුලින්ම වරහනට. ඔන්න එනම් වරහනක් තියෙනවා a + c අපි හදා ගන්න ඕනේ. එහෙනම් මම a ගෙන් ලයින් එකක් ගන්නවා c ගෙන් ලයින් එකක් ගන්නවා එයාව not gate එකකින් පාවිච්චි කරනවා. I'm sorry o gate එකකින් පාවිච්චි කරනවා. එතකොට එළියට එනවා a + c. ඊට පස්සේ වරහනෙන් එළියට ආවම මට පේන තියෙනවා ඩොට් එකක් තියෙනවා මෙතන ප්ලස් එකක් තියෙනවා මෙතන ආයි ඩොට් එකක් තියෙනවා මෙතන. Right? तो अभी dot टेकटे तमाई मूलिकत्वे देंडे ओनी class टेकटे मूलिकत्वे देनी ही लगते ये तो बोला अभी ये dots देखा तीन ओनी a dot देखें काट तो मूलिकत्वे देनी मेथड ना दी अभी ये सालकान्न सिद्ध वेनो अभी में वाराहाना हदरती निसा वाराहाना सामग्र बैंडिच्चे के नाता माई में आ right एक निसा अभी ये आठ मूलिकत्वे दी ला हदरनक पुलवां ये मने तंग a dot b की ने कभी नम्मा हदागरनक पुलवां इतिंग लेसी विधि है तमाई අර වරහනත් එක්ක බැඳිලා ඉන්න කෙනාව හදාගන්න එක මොකද අපි වරහන මේ වෙනකොට මෙතන හදලා තියෙන්නේ right ඉතින් අපිට බොහොම ලේසියෙන් කරන්න දෙන්නේ b ගෙන් ලයින් එකක් අරගෙන මේ ආපු අවුට්පුට් එක and gate එකක් හරහා යවලා b. a + c කියන කෙනාව නිර්මාණය කරගන්න right ඊළඟට දැන් මේ ලොකු පදය හදලා ඉවරයි ඊට පස්සේ ප්ලස් එකයි ඩොට් එකයි තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් a dot b අපිට හදා ගන්න ඕනේ. එතකොට අපි a dot b මෙතනින් හදාගමු. a වලින් ලයින් එකක්, b වලින් ලයින් එකක්. and operation එක එතන සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙතනින් අපි a dot b කියන කෙනාව හදාගත්තා. දැන් තියෙන්නේ මේ දෙන්නව එකතු කරන්න. එහෙනම් දැන් අපිට o gate එකකින් මෙයාව යොමු කරන්න පුළුවන්. එහෙම යොමු කරාම අපිට හම් වෙනවා a dot
b plus b dot a plus c. පැහැදිලි ද? Right. සුපුන් මට උත්තර ටික එවලා තිනවා කොබලන්ඩ තුන්වෙනි ගානේ. ඔව් අන්න හරි. හරි සුපුන් ඔව් ඒ විදිහට තමයි එන්නේ. Right. හරි අඩුපාඩු තියෙන අය හදාගන්න අපි ඊළඟට යනවා ඊළඟට අපි ඉගෙන ගන්න තියෙන දෙයට. Right දැන් ඔයගොල්ලෝ දන්නවා ద్వාර කියන්නේ මොනවාද ద్వාර ಜಾති මොනවාද තියෙන්නේ. සර්කිට් එකක් දුන්නම අවුට්පුට් එක ලියා ගන්න දන්නවා. ප්‍රකාශයක් දුන්නම සර්කිට් එක ඇඳ ගන්න දන්නවා. දැන් අපි දැනගන්න යන්නේ ප්‍රකාශයක් දුන්නොත් ඒකට අදාළව සත්‍යතාව වගුවක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. Right හරි එහෙමනම් අපි යමු අපේ අලුත් මාතෘකාව ගැන කතා කරන්න. රයිට් හැමෝමත් එක්ක මාතෘකාව ලියා ගන්නකෝ. මේක තමයි අපේ අලුත් මාතෘකාව වෙන්නේ. දී ඇති බූලීය ප්‍රකාශයකට සත්‍යතා වගුව නිර්මාණය කිරීම. හරි එතකොට මේක දැන් හොඳට අහගන්න. මේකේ තියෙනවා දේවල් කීපයක් ඔයගලන්ට ඉගෙන ගන්න. රයිට් හැබැයි සමහර පියවර කීපයක් තියෙනවා මේ අපි උඩදී කරපු දේවල් ටිකම තමයි අපිට කරන්න තියෙන්නේ. රයිට් මම දැන් මේ සත්‍යතාව වගුව අඳින එකට ළමයි මගේ කනෙක්ෂන් එක හිටපු ගමන් අන්ස්ටේබල් කියලා මට මැසේජස් එනවා. මම කියන එක කැඩි කැඩි නම් ඇහෙන්නේ පුතේ මට ආව දැනුවත් කරන්න. Right. හරි මම මේකට ගන්නවා මෙන්න මේ කියන උදාහරණය. අපි අර කලින් ප්‍රශ්නේ කරනකොට පළවෙනි දවසේ උදාහරණයක් දෙනකොට ගත්ත එකම අපි ගමු. A plus B dot C කියන කෙනාම අපි අරගමු. ඒක විතර අපි තව සර්කිට් එක තියෙනවා. අපි එතකොට මේක කතා බහ කරන් යන ලේසි. Right. මම අර ගන්නවා උදාහරණේ විදිහට. F සමානයි A plus B bar dot C යන ප්‍රකාශයට සත්‍යතා වගුව නිර්මාණය කරමු. Right. එතකොට මේකේ මුලින්ම කරන්න තියෙන දේ මේ මුලින්ම කරන්න තියෙන දේ ඕගලන්ට හරි සමීපයි. Right. මුලින්ම කරන්න තියෙන්නේ ප්‍රකාශය තුල ඇති එකිනෙකට වෙනස් විචාල්‍ය ප්‍රමාණය
හඳුනා ගන්න. මතකනේ කලින් එකේ කරේ තෝකනේ. ප්‍රකාශය තුල තියෙන එකිනෙකට වෙනස් විචාල ප්‍රමාණය හඳුනා ගන්න. ඒතර මේකේ තියෙන්නේ කොහමද? ABC කියලා විචල්‍ය තුනක් ඉන්නවා. right? දැන් මම ආයිසරයක් ඔයගලන්ට මේක මතක් කරනවා විශේෂයෙන් අරදෙන් අවිලි ඉන්න අයට. අපි මේ ස්ටෙප් බයි ස්ටෙප් ලියන දේවල් ඔගොල්ලෝ විභාගෙදී මොකක් හරි ප්‍රකාශයක් දීලා සත්‍යතාවගු අඳින්න කිව්වොත් මෙහෙම ස්ටෙප් බයි ස්ටෙප් ලියන්නේ නැහැ. ටක් ගාලේ සත්‍යතාවගු ඇඳලා පෙන්නනවා. දැන් මේ අඳින විදිහ තමයි මම මේ ඔයගලන්ට විස්තර කරන්නේ. right? එතකොට මෙම ප්‍රකාශය තුළ A, B, H, C ලෙස විචල්‍ය තුනක් පවතී. right? හරි. ඊළඟට දෙවෙනියට කරන්න තියෙන්නේ ටිකක් අලුත් වැඩක්. right? ତର දෙවෙනියට කරන්න තියෙන දෙයට කරන්න ඕනේ මෙන්න මේ දේ. right? එක් එක් විචල්‍යයට එක් තීරුවක් බැගින් වන සත්‍යතාවබුව නිර්මාණය කිරීම ආරම්භ කරන්න. right? එක් එක් විචල්‍යයට එක් තීරුවක් බැගින් වන සත්‍යතාවබුව නිර්මාණය කිරීම ආරම්භ කරන්න. මෙතනම කියන්නේ මේ ස්ටාර්ට් එකක් ගන්න කියලා කියන්නේ සත්‍යතාවකව තව ඉස්සරහට යනවා. right? මේකටම තව දෙයක් මම එකතු කරනවා. එම තීරුවලට අදාළ ආදාන සංයෝග සංයෝජන කියලා කියනවා. සංයෝජන ලියා ගන්න. ඔන්න අලුත් දෙයක්. ආදාන සංයෝජන කියලා ජාතියක් තියෙනවා. right? එතකොට මොකක් ගැනද මේ කතා කරන්නේ? right? මෙතනදී මම මේ කතාවට එන්න කලින් පොඩි දේවල් ටිකක් නැවත මතක් කරනවා. right? අපි මුලින් කියලා තියෙන එක පොඩ්ඩක් කරලිමුකෝ. එක් එක් විචල්‍යයට එක් තීරුව බැගින් වෙන සත්‍යතාවකව නිර්මාණය කරගන්න. right? එතකොට සරලව කියලා තියෙන්නේ A'යි B'යි C'යි අදාළ වෙන විදිහට මෙන්න මෙහෙම තීරු තුනක් ඇඳගන්න කියලානේ. පළවෙනි වාක්‍යයෙන් කියලා තියෙන්නේ. ඔබ තමයි පළවෙනි වාක්‍යය. right? ඊට පස්සේ තමයි එම තීරු වලට අදාළ ආදාන සංයෝජන ලියාගන්න කියලා තියෙන්නේ. අන්න එතකොට අපිට තීරණය කරගන්න වෙනවා මේ ආදාන සංයෝජන කියන්නේ මොකක්ද කියන එක මුලින් අඳුනගන්න ඕනේ. ඊට පස්සේ කොච්චර ආදාන සංයෝජන ප්‍රමාණයක් එනවද කියන එක තීරණය කරගන්න ඕනේ. right? ඔන්න ඕක පැහැදිලි කරන්න මම අරගන්නවා අපේ not gate එකයි and gate එකයි. right? මේ ආදාන සංයෝජන ප්‍රමාණය ගැන කතා බහ කරන්න. right? මට මෙන්න මේ ටිකට උත්තර දෙන්න බලන්න. right? අපි not gate එක අරගත්තොත් not gate එකේ සත්‍යතාවකු එක පැත්තක A අනිත් පැත්තේ A බා. එතකොට අපි කියවා මෙයා තමයි ආදානය මෙයා තමයි ප්‍රතිදානය.
මේකේ ආදාන කොහමද ආවේ? බිඳුව තිබ්බා, එක තිබ්බා. නේද? එතකොට මෙන්න මේවට අපි කියනවා ආදාන සංයෝජන කියලා. Right, ආදාන සංයෝජන. වෙන විදිහකින් කියනවා නම් අපේ වගුවේ තියෙන පේලි ප්‍රමාණය. එතකොට මම මේ not gate එකට අදාළව ගත්තොත් right not gate එකේ ආදාන තියෙනවා එකක්. ආදාන తీරු එකයි තියෙන්නේ. ඒ විතරයිනේ තියෙන්නේ. ආදාන සංයෝජන කීයක් තියෙනවද? ඔලමයි ආදාන සංයෝජන කීයක් තියෙනවද? මේ not gate එකට දාලව ගත්තොත් ආදාන සංයෝජන නැත්තම් පේලි ඔලමයි පේලි කීයක් තියෙනවද? දෙකයි. very good චරුක. right දෙකයි. ආදාන සංයෝජන දෙකයි. පේලි දෙකයි. right මං ඔය ප්‍රශ්නේම ඕගලංගෙන් අහුවොත් and gate එකේ තියෙන සත්‍යතාව වගුවට අදාළද? හරියට හරි චරු. right එතන and gate එකේ ඕගලන්ට මතකයි AB කියලා inputs දෙකක් තියෙනවා යාට. input line දෙකක් තියෙනවා. Right. तर मेवा तमाई आदान. मे पैत्ते तमाई A dot B के लापिटाव है यार तमाई अभी प्रतिदान है के लापिटाव. इतर मे का भी पीरे हुए को हम अधर. बिंदु 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 एक एक बिंदु एक एक. Right. එතකොට මෙයාගේ ආදාන ගත්තොත් කොහොමද? ආදාන දෙකයි ආදාන සංයෝජන කීයක් තියෙනවද? ඔව්ලමයි ආදාන සංයෝජන චනක උත්තරේ කිව්වා මට කලින්. අනිත් අය ආදාන සංයෝජන කීයක් තියෙනවද? ඔව් හතරයි. very good කිසර. right හොඳයි තරුක. right ආදාන සංයෝජන හතරයි. දැන් බලන්නකො මේ දෙන්න අතර තියෙන සම්බන්ධය. ආදාන එකක් තියෙනකොට ආදාන සංයෝජන දෙකයි. ආදාන දෙකක් තියෙනකොට ආදාන සංයෝජන හතරයි. right මේක නිකන් බැලු බැලමට 1 2කින් වැඩි වුණාම 2යි 2 2කින් වැඩි වුණාම 4යි වගේ. හැබැයි මේකට ආදාන 3ක් වෙච්ච ගමන් කතාව වෙනස් වෙනවා. ආදාන 3කට සංයෝජන එනවා 8ක්. right දැන් මේ ආදාන සංයෝජන හැදුනේ කොහමද? මේ A'යි B'යි ගන්න පුළුවන් 1 සහ බිංදු කතාව වෙන්නේ මේක හැදුනේ නේද? එක ලයින් එකක් තියෙනකොට එක්ක බිඳුව ගන්න පුළුවන් නැත්නම් එක අර ගන්න පුළුවන්. ලයින්ස් දෙකක් තියෙනකොට බිඳුව බිඳුව එන්න පුළුවන්, බිඳුව එක එන්න පුළුවන්, එක බිඳුව එන්න පුළුවන්, එක එක එන්න පුළුවන්. එතකොට ලයින්ස් තුනක් තියෙනකොට වැඩේ ඔයිට වෙනස් වෙන්න ඕනේ නේද? බිඳු තුනක් එන්න පුළුවන්. මේ දෙන්නට බිඳු දෙකකුයි මෙයාට එකකුයි එන්න පුළුවන්. මෙයාට බිඳුවකුයි මෙයාට එකකුයි මෙයාට බිඳුවකුයි එන්න පුළුවන්. මෙයාට බිඳුවකුයි එකේව දෙකකුයි එන්න පුළුවන් නේද? මෙයාට එකකුයි මේ පැත්තට බිඳු දෙකකුයි එන්න පුළුවන්. මෙයාට එකකුයි මෙතනට බිඳුවකුයි මෙතනට එකකුයි එන්න පුළුවන්. උඩ ලයින් දෙකට එකේව දෙකකුයි බිඳුවක් එන්න පුළුවන්. එකේවම තුනක් එන්නත් පුළුවන්. right ඔය විදිහට ආදාන වෙනස් වෙන්න පුළුවන්. ඕක තමයි අපි සත්‍යතාව වගුවට ගන්න. right හැබැයි මෙතන කතාබහේ තියෙන වෙනස
ගැන හිතා ගන්න ඕන නේද එක ලයින් එකක් තියෙනකොට කතා බහ මෙහෙම ඉන්පුට් ලයින්ස් දෙකක් තියෙනකොට කතා බහ මෙහෙම ඉන්පුට් ලයින් තුනක් තියෙනකොට කතා බහ ඔන්න ඔහොම හරි එතකොට ඔගොල්ලෝ මේකෙන් අඳුන ගන්න ඕන දේ තමයි පළවෙනි දේ ආදාන ප්‍රමාණය සහ ආදාන සංයෝජන අතර තියෙන සම්බන්ධතාවය දැන් A level වලදී අපිට කියන්නේ මේ ආදාන එකක් දෙකක් හෝ තුනක් ගැන කතා කරන්න කියලා විතරයි right හැබැයි මම ඔයගලන්ට A level නිසා ආදාන හතරක් වුණොත් කීයක් එන්න ඕන හිතෙන්නේ කීයක් එන්න ඕන කියලා ආ වෙරි ගුඩ් චනුක ඔව් අනිත් අය නිකන් හිතලා කියමු බලන්න ආදාන හතරක් වුණොත් කීයක් එයිද මේ යන රටාවේ හැටියට එකට දෙකයි දෙකට හතරයි තුනට අටයි හතරක් වුණොත් කීයක් වෙයිද වෙරි ගුඩ් කවිෂ්ක right Tilina. Okay. Once after I'm done, right? Let's start this in the class, ne? Right. හොඳයි. උත්තර කීපයක් එනවා. අපි බලමු කොහොමද කියලා. මේකේ සම්බන්ධතාවයේ එන්නේ පුතේ මෙන්න මෙහෙමයි. Right. මේක අපිට මතක තියාගන්නත් පුළුවන්. Right. හැබැයි මම කැමතියි ඔයගොල්ලෝ මේකේ logic එක ඉගෙන ගන්න ඕන. Right. මොකක්ද දන්නවද මේකේ තියෙන ලොජික් එක මේ දෙක කියලා කියන්නේ දෙකේ පළවෙනි බලය හතර කියලා කියන්නේ දෙකේ දෙවෙනි බලය අට කියලා කියන්නේ දෙකේ තුන්වෙනි බලය එහෙනම් හතරවෙනි පීරිකට එන්න ඕනේ දෙකේ කීවෙනි බලයද ඔව් හතරවෙනි පීරියඩ් එන්න ඕනේ දෙකේ ඉන්පුට් හතරක් තියෙනකොට දෙකේ හතරවෙනි බලයෙන් එන්න ඕනේ නේද නේද එහෙනම් මෙතනට එන්නේ දෙකේ හතරවෙනි බලය right ඒ කියන්නේ දෙකේ හතරක් කියන්නේ කීයද දෙකේ හතරවෙනි බලය කියන්නේ 16යි කියලා අපි අරගමු right එතකොට මෙන්න මේ පොඩි දේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන මතක තියාගන්න නෙවෙයි මේක ඇත්තටම තර්කයෙන් මතක තියාගන්න පුළුවන් ආදාන එකක් ආවම පීලි දෙකයි ආදාන දෙකක් ආවම පීලි හතරයි ආදාන තුනක් ආවම පීලි අටයි ආදාන හතරක් ආවොත් පීලි 16ක් එනවා කියන එක ඔයගලන්ගේ සත්‍යතාව වගුවට right ඔක පැහැදිලි කරන්න තමයි මම මේ දේවල් ටික ඇඳ ඇඳ ඔයගලන්ට හරි අපි මේ කතා කරපු දේ පැහැදිලිද කවුරු හරි කෙනෙක් ඉන්නවද පැහැදිලි නැති යා ප්‍රබුද්ධයා අත ඉස් තරුක තරුක අත ඉස්සුවේ තරුකට පැහැදිලි එහෙම නේද පැහැදිලි නැති තැනක් තියෙනවද තරුක ගැටලුවක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න ඔව් තරුක කොතනද පැහැදිලි නැති පුතේ ආදාන සංයෝජන ආපු විදිහද රයිට් අපි තරුක ආදාන සංයෝජන ගත්තේ මෙහෙමයි අපේ සර්කිට් එකේ එක ඉන්පුට් එකයි නම් තියෙන්නේ ආදාන සංයෝජන ප්‍රමාණය අපි අරගත්ත දෙකේ පළවෙනි බලයක් කියලා. ඒ කියන්නේ මේ සත්‍යතාව වගුවටනේ පේලි. ඒක තමයි පුතේ මේ not gate එකේ එක ආදානයක් තියෙනකොට පේලි දෙකක් විතරක් අපි ඇන්දේ. ඊට පස්සේ අපි අරගත්ත පේලි දෙකක් තියෙනකොට ආදාන සංයෝජන ප්‍රමාණය දෙකේ දෙවෙනි බලයක්. ඒක නිසා තමයි මේ AND gate එකේ ආදාන දෙකක් තියෙන අවස්ථාවේදී අපි පේලි හතරක් අඳිනවා. දැන් අපි මේ කතා කරන්න යන උදාහරණයේ අපිට තියෙනවා ආදාන තුනක්.
एबीसी के आधान तुना එහෙනම් අපි අරගන්නවා පේලි තියෙනවා දෙකේ තුන්වෙනි බලයක්. ඒ කියන්නේ අපිට පේලි 8ක් පුරව ගන්න ඕනේ. රයිට්. එතකොට ওই පේලි 8 පිරවෙන විදිහ තමයි මම මේ මෙතන පහලින් ඔයාලට පෙන්නුවේ. මේ තුන් දෙනා ඉන්පුට් ලයින් තුනක් නම් ඒගොල්ලන්ට එන්න පුළුවන් එක බිංදු සංයෝජන නෙමේ තියෙන්නේ. මේකින් එක මන් දාලා තියෙන්නේ. ඒගොල්ලන්ට එන්න පුළුවන් එක එක අවස්ථාවලදී එන්න පුළුවන් එක බිංදු සංයෝජන. ඒතර ඒ වගේ 8ක් තියෙනවා අපිට. රයිට්. पेली हतरक इनपुट हतरक के नवेला आवटे पाट देखे हतर वेनी बलयक पेली अरगन ने पुलवा कने पेली दास या कापे सिलेबस के पेली दास या क्या ने कथा करने दास एकोला हाँ पेपर के पेली दास या क गाना दीला तीनो इकने पहले वेनी में पेपर का इटे पास से सिलेबस का संशोधन करा पेली तूना कटर इकने इनपुट्स तूना कटर पेली आटा कटे ने विधि जगते ऊपर में उगाना ने किया तारु का पहली लीड හරි රයිට් එතකොට තරුක අපිට දැන් ඊළඟට තියෙන අපේ ප්‍රශ්නෙට අදාළව රයිට් ඒ කියන්නේ අපි දැන් මේ කතා බහ කරන් යන එකේ අපි දෙවෙනි එක විදියට කතා කරේ එක් එක් විචල්‍යයට එක් තීරුවක් බැගින් වෙන සත්‍යතාව ගො නිර්මාණය කිරීම ආරම්භ කරන්න එම තීරුව වලට අදාළ ආදාන සංයෝජන ලියා ගන්න රයිට් දැන් අපි දන්නවා පේලි 8ක් එනවා කියන එක දන්නවා දැන් අපි ඊළඟ ගැටලුව තමයි පේලියට කොහොමද වරද්ද ගන්න නැතුව ලියා ගන්න උගලන්ට මේ පේලියට කැමැති ආකාරයකට ලියා ගන්න පුළුවන් ආදාන සංයෝජන ටික හිත හිත කැමැති ආකාරයකට ලියා ගන්න පුළුවන් රයිට් හැබැයි විභාගෙදි මේ ගාන හදනකොට මේ ආදාන සංයෝජන අට පිළිවෙලට ලියා ගැනීම ඕගල්ලන්ගේ ගාන හදන්න සෑහෙන උදව්වක් වෙනවා ලොකු උදව්වක් කරනවා මේ පේලියට කොහොමද ලියාගන්නේ මේ බලන්න මේකේ ලස්සන රටාවක් තියෙනවා රයිට් ඔගොල්ලෝ not gate එකේ සත්‍යතාව වගෝ දිහා බැලුවොත් not gate එකේ පේලි දෙකයි ඒ පේලි දෙකෙන් එක පේලියක් බිඳුව අනිත් පේලිය එක ඒතර ඇතරම ගත්තොත් පේලි දෙකක් තියෙනවා පේලි දෙකෙන් 50ක ප්‍රතිශතයක් බිඳු 50ක ප්‍රතිශතයක් එක පෙළි දෙකයි නෝකෙ තියෙන්නේ යන්නකෝ AND gate එකට AND gate එකේ පළවෙනි තීරුවේ මොකද වෙලා තියෙන්නේ පළවෙනි තීරුවේ තියෙන පෙළි ගණනෙන් 50ක් බිඳු ඉතිරි 50 එකේ right එතකොට ඔන්න පළවෙනි තීරුව නිර්මාණය කරගන්න ඔයගලන්ට පොඩි රටාවක් මේක මේ කෙටි ක්‍රමයක් පොඩි රටාවක් තියෙනවා මොකද්ද කරන්නේ पेली गान अभी दानना वाह इनपुट किए द ये मरां संयोजन किए द कीने काफी देना इन्नो ने संयोजन आटाई कीने काफी देन दानना वाह ये मरां अभी टे पालेवीनी पेली या पालेवीनी तीरुए निर्माणे कर गाने पुलवां को हम द सीए टे पनाहा बिंदु सीए टे पनाहा के केयो एक एन पेली वाली बागे का कोटा साक बिंदु इतिर बागे एक पहेदीली द कोई टेक्निक है तो पहले रेड पहले भी नहीं तीरुवट आधार अगला मैं आधान तीरु की ये तो केला प्यार गानो एकिंग पहले भी नहीं तीरुए दी पहली वाली बागे आक प्रमाण बिंदु इतिर भागे एक पुरोन पहली लमाई राइट हरि हाईलग पेलियलग तीर नॉट गेट के नाम विना तीर आदान एक तीर एन गेट में देवनी तीर कुत्ती है देवनी तीर मुकाद करवनी तीर अरे खाली तीर बिंदु वेटसट सामान अरगेन एक बिंदु बागे पुरवल तीन
කලින් තීරුවේ බිංදුව වැටලා තිබුණේ පේලි දෙකයි. ඒ පේලි දෙක දෙවෙනි තීරුවේදී නැවත දෙකට බෙදලා භාගයක් බිංදු භාගයක් එකේව දාලා තිබෙනවා. ඊට පස්සේ පළවෙනි තීරුවේ එකේව ටික තිබුණා පේලි දෙක. ඒ පේලි දෙක B තීරුවට එනකොට නැවත දෙකට බෙදලා භාගයක් බිංදු භාගයක් එකේව දාලා තියෙනවා. එතකොට ඔය තියරි එකම අපිට මෙතනට ඇප්ලයි කරෝ අපේ මේ පේලි 8ක් තියෙන තැනට ඇප්ලයි කරොත් මෙන්න මේ බිංදු 4 වැටලා තියෙන පේලි 4 අරගෙන දෙවෙනි තීරුවේදී භාගයක් බිංදු භාගයක් 1 ඊළඟට ඊළඟ එකේව වැටලා තියෙන පේලි 4 අරගත්තා භාගයක් බිංදු භාගයක් 1 දෙවෙනි තීරුවට කරපු වැඩේ පැහැදිලිද? ඔව් ළමයි. දෙවෙනි තීරුවට කරපු වැඩේ පැහැදිලිද? එතකොට අන්තිම තීරුව. අන්තිම තීරුවට යන්නේ ඔය ලොජික් එකම තමයි. මොකක්ද අපි මේකන් ආපු ලොජික් එක? පළවෙනි තීරුව දෙකට, පළවෙනි තීරුව දෙකට බෙදුවා. භාගයක් බිංදු භාගයක් එක. දෙවෙනි තීරුවට එනකොට පළවෙනි තීරුවේ එක වගේ ඉන්න සෙට් එක ගත්තා. ඒ සෙට් එකේ තියෙන පේලි ප්‍රමාණය දෙකට බෙදුවා. ඒකෙන් භාගයක් බිංදු, ඒකෙන් භාගයක් එකේ. දැන් තුන්වෙනි පේලියට යනකොට දෙවෙනි පේලියේ එක ජාතියේ කට්ටිය ගත්තා. භාගයක් බිංදු භාගයක් එකේ. ආයෙත් මේ දෙන්න එක වගේ. ඒකෙන් භාගයක් බිංදු භාගයක් එකේ. මෙතනත් භාගයක් බිංදු භාගයක් එකේව භාගයක් බිංදු භාගයක් එකේ. පැහැදිලිද තීරු තුන පිරිච්ච විදිය? ඔව් ළමයි. තීරු තුන පෙරච්ච විදිය පැහැදිලිද? රයිට්. නියමයි. හරි. එතකොට ඕගල්ලන්ගේ මට්ටමට මතක තියාගන්න තියෙන ලොකුම සත්‍යතාවක් වූයේ ආදාන තීරු ටික මේක. සුපුන් තුන්වෙනි එකේදී කරන්නේ සුපුන් මේ දෙවෙනි තීරුවේ එක ජාතියේ කට්ටිය ඉන්නවනේ. අන්න එක ජාතියේ ඉන්න කට්ටියගේ පේලි ප්‍රමාණය බලලා ඒකෙන් භාගයක් බිංදු භාගයක් එකේව දාන එක. රයිට්. අපි මුලින්ම කළේ මේ පළවෙනි තීරුවේ ඉන්න එක වගේ කට්ටියගෙන් අරගෙන දෙවෙනි තීරුව පුරවනකොට භාගයක් බිංදු භාගයක් එකේව දැම්මනේ. තුන්වෙනි එකට එනකොට දෙවෙනි තීරුවේ එක වගේ කට්ටිය කොච්චර ඉන්නවද කියලා බලනවා. ඒගොල්ලන්ගෙන් භාගයක් බිංදු භාගයක් එකේව දාන. සුපුන් පැහැදිලිද? රයිට්. හරි. හරි. එහෙමනම් මේකේ තියෙන සංගල වරහන් ටික පොඩ්ඩක් ඉවත් කරනවා. ඔව් ඔව් චනුක, මේකට තියෙනවා පොඩි තියරි එකක්. පිටිපස්සේ මම මේ වෙලාවේ ඒක කතා කරන්න යන්නේ නැහැ. අපි නම්බර් සිස්ටම් පාඩම කරලා නැති නිසා. ඕල් ලෙවල් වලට IT කරපු අය ඉන්නවා නම් ඒගොල්ලන්ට මේක දන්නවා ඒගොල්ලෝ මේ වෙනකොට. ඕල් ලෙවල් වලදී ඒක කරලා තියෙනවා. රයිට්. මේ සත්‍යතාවකව පුරව ගන්න එක. රයිට්. ඒකට සංඛ්‍යා පද්ධති පාඩමිනුත් අපිට මෙතන පෙන්වන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මම මේ මොහොතේ ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. සංඛ්‍යා පද්ධති පාඩම කරනකොට මම මෙතනට ගෙනල්ලා පෙන්නන්න. දැනට මේක මෙහෙම මතක තියාගන්න. රයිට්.
හරි එතකොට මම මෙයාව ෆිල් කරනවා බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 හරිද රයිට් අපි නෝට් එක ලියා ගන්නකොට අපිට උවමනා වෙනවා මේ ආදාන සංයෝජන ප්‍රමාණය තිබ්බ එක මේ කට්ටිය වෝන්නේ නැහැ ඒක නිසා මම ඒ ටික අස් කරනවා අස් කරලා आदान संयोजन तिपटिकोकलंटे लियागा मम्मी ने मेतन मेदलियन वाल आदान आदान संयोजन अतरतीन संबंधे राइट ආදාන සංයෝජන ගණන සමාන වෙනවා දෙකේ බලයක් ආදාන ගණන රයිට් එතකොට අපි ආදාන එකක් තියෙනකොට සංයෝජන දෙකේ පළවෙනි බලයක් තිබුණා ආදාන දෙකක් තියෙනකොට සංයෝජන දෙකේ දෙවෙනි බලයක් තිබුණා ආදාන තුනක් තියෙනකොට දෙකේ තුන්වෙනි බලයක් ආදාන හතරක් තියෙනකොට දෙකේ හතරවෙනි බලයකට එන්න පුළුවන්. හරි. රයිට්. දැන් මේ වැඩේ කරගත්තයින් පස්සේ තුන්වෙනියට අපිට කරන්න තියෙන්නේ අර සර්කිට් එක අඳිනකොට අපි කරපුම જાතියේ වැඩක්. සර්කිට් එක අඳිනකොට අපි අපේ ප්‍රකාශයේ තිබ්බ ඔපරේටර්ස් ටික ගැන සැලකිලිමත් වුණානේ. වරහන්, not, and ओ के अन्न ए पिलीवेल सलकमीन सत्यतावगुव संपूर्ण गल अवसान किरीम तमाय करान दिये राइट एक तमाय हतरवेनी पियवर राइट सॉरी तुंगेनी पियवर तुंगेनी पियवर या पिट करान दिये में प्रकाशये एति वरहन नॉट एंड ओ यान मेहेवन पोड्डक वेनस करन्न लमाय प्रकाशे अति मितनिन अपि दागमु मेहेवन कियन वचनय මෙහෙවන ඔයාලා කියන්නේ ඔපරේටර්ස් කියලා ඉංග්‍රීසියෙන් මෙහෙවන වරහන් not and o යන පිළිවෙල සලකමින් සත්‍යතාවගුව නිම කරන්න राइट इतिंग वही वाले कराना मंटक गार में की कॉपी का करागाना राइट मटले इसी ये वाले हर दम मुकाद्दे में किया अब प्रकाशित प्रोडक्ट में तेरी लिया गाना अपे प्रकाशित तमाई एफ समान आई ए प्लस b bar dot c හරි දැන් ඔන්න අපි ආදාන sorry විචල්‍ය ටික අඳුරගත්තා විචල්‍ය වලට අදාළව තීරු තුනක් ඇඳගත්තා විචල්‍ය වලට අදාළව තියෙන සංයෝජන ටික ලියාගත්තා දැන් තියෙන්නේ හරි ලේසි වැඩක් දැන් තියෙන්නේ අපිට ඔපරේටර්ස් ටික දිහා බලාගෙන මේ කියන ප්‍රකාශය මේ සත්‍යතාවගුව ඇතුලේ හදන්න ඒතර අපි දන්නවා වරහන් වලට මූලිකත්වය දෙන්න ඕන එහෙනම් වරහනට මූලිකත්වය දෙනවා වරහන ඇතුලේ ඉන්නවා ඔපරේටර්ස් දෙකක් බා කියන ඔපරේටර් එකයි ඩොට් කියන ඔපරේටර් එකයි ඒ දෙන්නගේ මූලිකත්වය දෙන්න ඕනේ බා එකට ඒ කියන්නේ not gate එකට එහෙනම් මම මුලින් මේ සත්‍යතාවක් වේ b බා කියලා තීරුවක් නිර්මාණය කරගන්නවා රයිට් මේ සත්‍යතාවක ඉස්සරහට ඔහම හැදේවි රයිට්
බී බා කියලා තීරුවක් නිර්මාණය කරනවා. බී බා කියන තීරුව මම පුරවගන්නේ කොහොමද? බී තීරුව දිහා බැලුවනම් මට බී බා තීරුව පුරවගන්න පුළුවන්. මොකද බී බා කියලා කියන්නේ බීව ප්‍රතිවිරුද්ධ එක්කන බවට පත් කරාම නේද? එහෙනම් බී තීරුව තියෙන්නේ ඔහොමනම් බී බා තීරුව මේ බිඳුව මෙතනට එනකොට 1 වෙනවා. මේ බිඳුව මෙතනට එනකොට 1 වෙනවා. මේ 1 මෙතනට එනකොට බිඳුව. මේ 1 මෙතනට එනකොට බිඳුව. ආයෙත් 1 1 බිඳුව බිඳුව. හරි බොහොම ලේසි. බී බා එක හදාගෙන ඉවරනවා. ඊළඟට බා එක ඉවර වුණාම අපි හදා ගන්නවා b bar.c කියන කෙනා. මොකද ඊළඟට අපි ප්‍රමුඛතාවය දෙන්නේ b bar.c ට. b bar.c තීරුව කොහොමද හැදෙන්නේ? මෙතන තියෙනවා b bar තීරුව, මෙතන තියෙනවා c තීරුව. ඒ දෙන්න පාවිච්චි කරලා ಗುಣ කරන්න ඕනේ. ඩොට් එකෙන් සිද්ධ වෙන්නේ ಗುಣ කිරීමක් කියලා අපි මුල්ම දවසේ කතා කරානේ මතකද? ගුණ කිරීමෙන් වාට පුළුවන් b bar dot c එක හදාගන්න. එතකොට මේ ගුණ කිරීම සාමාන්‍ය ගණිතයේදී සිද්ධ වෙන ගුණ කිරීම හා සමානයි. එහෙනම් ගුණ කරමු බලන්න. බිඳුව වරක් 1 බිඳුවයි. එක් වරක් 1 එකයි. බිඳුව වරක් බිඳුව බිඳුවයි. එක් වරක් බිඳුව බිඳුවයි. බිඳුව වරක් 1 බිඳුවයි. එක් වරක් 1 එකයි. බිඳුව වරක් බිඳුව බිඳුවයි. එක් වරක් බිඳුව බිඳුවයි. රයිට්. ඔය විදිහට b bar.c තීරුව හදා ගන්නවා. හරි. කන්ෆර්ම් කරන්න මෙතනට වෙනකන් තේරුණාද? අවුලමයි මෙතනට වෙනකන් තේරුණාද? Right. පැහැදිලි නැති කොතනක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් මට කතා කරලා කියන්න. Right. හරි. Then අපි b bar.c හදාගෙන ඉවරයි. ඊළඟට මූලිකත්වය දෙන්නේ කාටද? Plus කියන කෙනාට නේද? එතකොට plus කියන කෙනා ඉන්නේ a අකුරයි b.c බා අතරයි. Right. දැන් අපිට මෙතන හදන්න පුළුවන් a plus b bar dot c කියන්නේ අපේ උත්තරේ හදන්න පුළුවන්. ඔතනට f කියලා දැම්මත් හරි. එතකොට මේ දෙන්න හදන්න අපිට කවුද වුණා වෙන්නේ? a කියන එක්කෙනා ඉන්නවා මෙතන. b bar dot c කියන එක්කෙනා ඉන්නවා මෙතන. එහෙනම් a තීරු දෙකට අදාළව තියෙන අගයන් එකතු කරගන්නයි ඕනේ. right. හරි. මොන පරිස්සමට එකතු කරන්න? එකතු කිරීමේදී බූලියානු බීජගණිතයට අදාළව අපිට මතක තියාගන්න දෙයක් තියෙනවා. මොකද්ද මතක තියාගන්න තියෙන්නේ? එකයි එකයි එකතු කරාම උත්තරේ එක කියලා තමයි මෙතන හම්බෙන්නේ. අනිත් හැම අවස්ථාවකදීම එකතු කිරීම සාමාන්‍ය ගණිතයට සමානයි. බිඳුවට එකක් එකතු කරාම එකයි, එකට බිඳුවක් එකතු කරාම එකයි, බිඳුවට බිඳුවක් එකතු කරාම බිඳුවයි. හැබැයි එකට එකක් එකතු කරාම එකයි කියලා අපිට අරගන්න වෙනවා. එහෙමනම් එකතු කරමු. බිඳුවට බිඳුවක් එකතු වෙනවා බිඳුවයි. බිඳුවට එකක් එකතු වෙනවා එකයි. මේ බිඳුවට මෙතන බිඳුව එකතු වෙනවා බිඳුවයි. මේ බිඳුවට මෙතන බිඳුව එකතු වෙනවා බිඳුවයි. මේ එකට මෙතන බිඳුව එකතු වෙනවා එකයි. මේ එකට මෙතන එක එකතු වෙනවා එකයි. මේ එකට මෙතන බිඳුව එකතු වෙනවා එකයි. මේ එකට මේ බිඳුව එකතු වෙනවා එක. ඔය විදිහට අපිට පුළුවන් අපේ සත්‍යතාවගුව ඇඳලා අවසන් කරන්න. පැහැදිලිද? අවුලමයි තේරුණාද? right. දැන් ඕක කරගෙන යනකොට ඔකලන්ට තේරෙයි මහා ලොකු දෙයක් නැහැ උතන සිද්ධ කරන්නේ. right. හැබැයි සැලකිලිමත් වෙන්න ඕන නිතරම
ප්‍රකාශයේ අකුරු කීයද තියෙන්නේ ඒකට ගැළපෙන සත්‍යතාවකු ඇඳගන්න එක අකුරයි නම් පේලි දෙකයි අකුරු දෙකයි නම් පේලි හතරයි අකුරු තුනයි නම් පේලි අට අකුරු හතරකට ගියොත් තමයි පේලි 16ක් වෙන්නේ රයිට් අකුරු හතර ඒවා අපි සිලබස් එකේ දැන් කතා කරන්නේ නැහැ හරි එහෙමනම් මේකට අගාලා ලියගමු නේද හරි මං හිමින් හිමින් ස්ක්‍රීන් එක උඩහට ගෙනියනවා ඔයගොල්ලෝ ලියන එක පටන් ගන්න
හරි ළමයි මං ස්ක්‍රීන් එක උඩට කරනවා ලියා ගන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවා නම් කියන්න ඉවරද ළමයි සාම ලියන අය ඉන්නවද පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න බලන්න All right, Hari Kavish Kali Agan, yeah, no problem. Samahara aya leave bela tiyena, samahara vita vena class ekak tiyena nisa wenna puluwam. Kamak naha ayata antim minutu 10 recording ekak refer karanna kiyala api kiyemu. Tute hambune nathi kee denek innawada metana mata poddak eka indicate karanna. Excuse me, sir. Oh, pute. Sir, tute dekak tiyenawada ekak tute ekak tiyenawada? Pute dekak tiyenawa. Hatarawini ekakayai thunwini ekakayai. Oh, mama hatarawini ekak gatta. Ara ekak tute ekak iwara wela kiyala kiwwa. Thunwini ekak iwara wela kiwwada pute? Ah, hari. Hari, hari. Mama ekarath ekak tutes tika tiyana. Man ada thawa tute set ekak gihila denota. Den ada print karala. Ada hawas wei ehema. Man dan thunwini ekakage kohoda iwara wela tiyenne? Ah, hari pute, hari. Man etata gihila tiyana. Ita passe gihila araganna. Right? මම පණිවිඩයක් දෙන්නම් ඔයගලන්ගේ ගෲප් එකට එතකන් යම් දෙපාටි යුත් ගන්නද මොකද මගෙන් ප්‍රමාද දෝෂයක් ආවොත් ඔයගොල්ලෝ අතරමං වෙනවා මං ටියුට්ස් ටික නැරපෙතෙන් තිබ්බ ගමන් ගෲප් එකට පණිවිඩයක් දානවා WhatsApp ගෲප් එකේ නැති කට්ටිය මට මැසේජ් එක එවලා තියන්න ඉතින් මම ලින්ක් එක එවන්නම් right right oh taruka ada yanne pa puthe kohomath ada nanapeta wahala atte
right කොහමද අද යන්න එපා මට අද ටියුට්ස් ටික ගිහින් දෙන්න බැරි වෙයි අද හවස ගිහින් දෙන්න උනොත් මම පර්සනලි හැරි මට වසන්ත සර් අතට ගිහිල්ලා දෙන්න පුළුවන් තාම print කරන්න ගත්තේ නැහනේ print කරලා තමයි ඒ වෙලට ටික manage කරන්න ඕනේ මම ඔයගලට message එකක් දාන්නම් බොහොම ඉක්මනින් මම ඒක ගිහිල්ලා තියනවා right හරි තව ලියන අය ඉන්නවද right හරි එහෙමනම් අපි ටක් ගාලා ප්‍රශ්න කීපයක් කරමු දැන් 10:38 නිසා අපි එක ප්‍රශ්නයක් කරලා නේද ඉතින් දෙක ඔයගොල්ලෝ ගෙදර කරන්න අපි මේ අර ගේට්ස් අඳින්න ගත්ත සර්කිට්ස් අඳින්න ගත්ත ප්‍රශ්න තුනම තමයි මම ඔයගලන්ට සත්‍යතාවකව හදන්න කියලා දෙන්නේ right එතකොට සර්කිට් එක උඩින් තියෙනවා සත්‍යතාවකු ටික යටින් තියෙනවා right හරි right මේකට අදාළ ප්‍රශ්නේ මම උඩින් ලියන්නම් මහත ප්‍රකාශ සඳහා සත්‍යතාවගු ගොඩනගන්න right හරි මේකට මම තව එක ප්‍රශ්නයක් එකතු කරනවා प्रश्न टीक लिया दहायतलीसा दूरपता मेक लियागन गिदर दी ट्रई करवसे पंथीय पटांग मे दिवाटिक हदला कथाभ करकम अनिवार्य गिदर दी ट्रई करते मुखदोलो बृहस्पति पंथियमेंट कनेक्ट इंडोनी प्रश्न लिया पे लीव नाटक थैंक यू वेरी मच राइट ईलांग दवसे तभी अटाई हतलिस पहाट संबंध वेनो राइट